රසියාවට එරෙහි නවතම ප්‍රතිප්‍රහාරය ආරම්භ කිරීමට සූදානම් බව යුක්‍රේන ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් මගින් ඇලෙක්සි ඩැනිලෝ සඳහන් කළේ මේ සමග අද හෙට හෝ සතියක් තුල නියත වශයෙන්ම යුක්‍රේනයේ ප්‍රතිප්‍රහාරය ආරම්භ වන බවයි. මෙය යුක්‍රේනය වෙත තීරණාත්මක වන අතර මෙහිදී කිසිදු වැරදීමක් සිදු වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළා. මෙහිදී රුසියානු හමුදා අපේක්ෂා නොකරන ප්‍රහාර යුක්‍රේනයේ විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් නිසැක ජයග්‍රහණ අපේක්ෂා කරනු ලබන බවයි සඳහන් කළේ. මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යුක්‍රේන හමුදාවේ ප්‍රතිප්‍රහාරය ආරම්භ කිරීම තවදුරටත් කල්දෙමිය යුතු බව දැනුම් දී තිබෙනවා. සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නෝලන්ඩ් සඳහන් කළේ යුක්‍රේනයේ වෙත ප්‍රහාරක යානා හිමි වූ පසු මෙම ප්‍රතිප්‍රහාරය ආරම්භ කිරීම උචිත බව සිතන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා යුක්‍රේනයේ වෙත පූර්ණ අයිතිය පවතින බවයි ඇය ප්‍රකාශ කළේ. මේ අතර යුක්‍රේන හමුදා අද නිවේදනය කළේ බක්මූට් නගරයේ අභ්‍යන්තරය වෙත පහර දීම යුක්‍රේන හමුදා විසින් නවතා දැමීමට කටයුතු කළ බවයි. නවතම ප්‍රතිප්‍රහාර පිළිබඳ අවධානය යොමු කරමින් බක්මූට් නගරයේ අභ්‍යන්තර මෙහෙයුම් නවතා දැමූ බවයි යුක්‍රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය හන්නා මලිය ප්‍රකාශ කළේ. මේ දක්වා නගරයේ වටා මෙහෙයුම් සිදු කරන අතර මෙම ප්‍රහාර සීමිත මට්ටමකින් සිදුවන බවයි කියා සිටී. මේ වන විට රුසියානු හමුදා විසින් බක්මූට් නගරයේ පිටත සීමා කලාප වෙත ප්‍රහාර වර්ධනය කරමින් පවතින බවයි කියා සිටී. මේ අතර නැගෙනහිර යුක්‍රේනයේ කලාප රැසක් වෙත නවතම ප්‍රහාර වර්ධනය කරමින් පවතින බව රුසියානු හමුදා දැනුම් දී තිබෙනවා. මෙහිදී හරිකේන් MLRS පද්ධතිය යොදා ගනිමින් යුක්‍රේන හමුදා අණදෙන මධ්‍යස්ථාන හතරක් වෙත දින තුලදී ප්‍රහාර එල්ල කර පවතින බවයි ප්‍රකාශ කළේ. මෙහිදී යුක්‍රේන භටයන් සිය දෙනෙකු ඝාතනය වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවක් මගින් දැනුම් දී තිබුණා. කෙර්සන් කලාපයේ යුක්‍රේන ප්‍රහාර සීමා කර පවතින අතර රුසියානු හමුදා පැරෂුට් බට කණ්ඩායම් යොදා ගනිමින් යුක්‍රේන හමුදා මර්මස්ථාන වනසා දමන බවයි සඳහන් කළේ. දෛනික වාර්තාව තුළින් රුසියානු හමුදා කියා සිටියේ යුක්‍රේන හමුදා විසින් වනසා දැමීමට තැත් කරන ලද රුසියාවේ ඉවාන් කෝස්ක් යුද නෞකාව කළු මුහුදේ සෙවස්ටාපෝල් වරාය වෙත ළඟා වූ බවයි ස්වයංක්‍රීය ප්‍රහාරක යාත්‍රා තුනක් යොදා ගනිමින් මෙම නෞකාව වනසා දැමීමට යුක්‍රේනය තැත් කළ අතර සාර්ථකව ප්‍රහාරය ව්‍යර්ථ කළ බවයි රුසියාව සඳහන් කළේ. මෙහිදී නෞකාවට කිසිදු හානියක් සිදු නොවූ බව දැනුම් දී තිබෙනවා. මේ අතර යුක්‍රේන යුද්ධයේ 458 වන දිනය වූ අද බක්මූට් නගරයේ සිට බටහිර දෙසට නවතම රුසියානු ප්‍රහාරයක් ආරම්භ කළ බවයි ප්‍රකාශ කළේ. මෙහිදී රුසියානු පැරෂුට් බට කණ්ඩායම් මගින් චාසියෝ යාර කලාපයේ යුක්‍රේන ඉලක්ක වෙත සාර්ථක ප්‍රහාර එල්ල කරන ලද බවයි කියා සිටී. මේ අතර රුසියානු බෙලරුසියානු දේශ සීමාවට ආසන්න රස්කෝ කලාපයේ ඉන්ධන පර්යන්තයක් වෙත යුක්‍රේන හමුදා ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා. මෙහිදී ඉන්ධන පර්යන්තයට හානි සිදුව පවතින අතර ජීවිත හානි වාර්තාවේ නොපවතින බවයි ප්‍රකාශ කළේ. මේට සමගාමීව රුසියාවේ බෙල්ගොරෙඩ් නගරය වෙත යුක්‍රේන හමුදා ඩ්‍රෝන ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර දිනය තුලදී එල්ල කර තිබෙනවා. මෙහිදී දේපළ හානි වාර්තාවේ පවතින අතර සිවිල් වැසියන් දෙදෙනෙකුද තුවාල ලැබූ බවයි බෙල්ගොරෙඩ් ආණ්ඩුකාරවරයා කියා සිටී. මේ අතර යුක්‍රේනය සමග සාම සාකච්ඡා ඇරඹීමට සූදානම් බව රුසියානු ජනපති විලත්මීර් පුටින් බ්‍රසීලය වෙත දැනුම් දී තිබෙනවා. රුසියාවේ කොන්දේසි පිළිගනු ලබන ඕනෑම මොහොතක් තුල රුසියාව සාමය සඳහා කැපව සිටින බවයි ප්‍රකාශ කළේ. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝ කියා සිටී මේ වන විට මතුව පවතින බටහිර බලපෑම් තුල යුක්‍රේනය සහ රුසියාවට සාමය සඳහා පවතින අවස්ථාවන් සීමිත බව. මේ යටතේ අඛණ්ඩව යුද්ධය තුළ රැඳී සිටීම සඳහා රුසියාවට අකමැත්තෙන් හෝ සිදුව පවතින බව චීනයේ විශේෂ සාම නියෝජිත ලී හුයු වෙත පවසා තිබුණා. මේ වන විට සැපුරිසියා න්‍යාෂ්ටික බලාගාරයට පහර දීම සඳහා රුසියාව සැරසෙන බවට පළ කරන වාර්තාවන්ද මෙහිදී රුසියාව විසින් බැහැර කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.